හෙලෝ යාලුවනේ ඉතින් අද අපි කතා කරන්න ඉන්නේ තවත් වටිනාම වටිනා පැලටියක් ගැන පැලටින්නේ ශාකයක් ගැන ඉතින් මේක අපේ රටේ හැදෙන ඉතාමත් වටිනා ශාකයක් ඉතින් මේ ශාකය ගැන කතා කරන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එකට එකතුලා නැත්තම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා notification all දාලා තියාගන්න එතකොට වීඩියෝ එකක් දාපු වම ඔයාලට notification එකක් එනවා කිසිම වීඩියෝ එකක් miss වෙන්නේ නැතුව ඔයාලට බලා ගන්න පුළුවන් දිගටම මේ වගේ වැදගත් වටිනා videos බලන්න අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඉතින් ඔයාලා දන්නවා ඇති මේක දැක්කම අනිවාර්යෙන් ඔයාලට දන්නවත් ඇති මේ මොකද්ද මේ පැලැටිය කියලා මේ මොකද්ද ගහ කියලා ඉතින් මේකේ නම අපි කතාව මේක අහු කියන ශාකය තමයි මේක ගොඩක් අය භාවිතයේ ඉවත් කරලා තියෙන අහු කියන ශාකය තමයි මේ තියෙන්නේ. ඉතින් අපි අද මේ වීඩියෝ එකේ මේකේ ಗುಣ ගැන කතා කරනවා. ඒ වගේම මේ පැලයක් අපි කොහොමද අපේ ගෙදර ලේසියෙන්ම හදාගන්න විදිය ගැනම මේ වීඩියෝ එකෙන් ඉස්සරහට අනිවාර්යෙන් කතා කරනවා. ඉතින් channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම එකතුලා ඉන්න අපි බලමු මේකේ ಗುಣ මොනවද සහ මේකෙන් අපි කොහොමද පැලයක් ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඒ අහු කියන එක ඉන්දියන් මල්බෙරි, ඒතර බීච් මල්බෙරි, චීස් ෆෘට් ආදි නම් වලින් තමයි හඳුන්වන්නේ. මේක කෝපි පවුලට අයත් ශාකයක්. නිජ භූමියේ වන්නේ අග්නිදිග ආසියාව, ඉන්දියානු උපමහාද්වීපයේ පැසිෆික් දූපත් ඒ වගේ ඒවා තමයි. ඒ වගේ රටවල තමයි මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් මේ අහු කියන ශාකය කියන්නේ පර්යාය නාමයෙන් කියලා හඳුන්වන්නේ. ඒකෙන් අච්චුක කියලා තමයි හඳුන්වන්නේ. අච්චුක කියලා තමයි ඒ පර්යාය නාමයෙන් හඳුන්වන්නේ. මේක සාමාන්‍යයෙන් මීටර 9ක් 10ක් වගේ තමයි උසට හැදෙන්නේ. මේක දේශීය ශාකයක්. ඒ වගේ මේකේ පත්‍රයක් කියන්නේ මේ කුලයක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 20ක් වගේ දික් වෙනවා. ඒ වගේ පළල සෙන්ටිමීටර 12ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේ පයකේ එන පුෂ්පය කියන්නේ මල පෙති පහේ මලක් හෝ හය මලක් වගේ තමයි හැදෙන්නේ. පෙති පහත් හයත් අතර වගේ තමයි මල හැදෙන්නේ. ඒ වගේම මේකේ පලය කියන්නේ අපිට ආහාරයට ගන්න පුළුවන් පලය. ඒක ඉදුණු පසු කියන්නේ සාමාන්‍යයෙන් හැදෙන්නේ කොළ පාටට පස්සේ ඉදුණාම කහ පාටට හෝ සුදු පාටට වගේ තමයි හැදෙන්නේ. මේ පාටවල දෙකෙන් තමයි පෙන්වන්නේ කරන්නේ. කියන්නේ ඉදුණාම සුදු පාටක් වෙනවා, බොහෝ විට කහ පාටට වෙනවා. ඒ වගේම මේකේ අහුවල තවත් මේ අහු කියන ගණේටම ඇත්තෙන තවත් එකක් තියෙනවා හීන් අහු කියලා. ඒක ඉතින් ඒකත් අපේ රටේ දේශීය ශාකයක්. ඒක බොහෝ විටම දක්නට ලැබෙන්නේ ඔය වියලි කලාපේ වගේ තමයි. හීන් අහු කියන එකත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි කතා කරමු මේ හීන් කියන්නේ අපි අහු වල භාවිතය කියන්නේ මේක මොකටද පාවිච්චි කරන්නේ සහ මේකේ ಗುಣ අගුණ මොනවද කියලා අපි දැන් කතා කරන්න යමු. අහු කියන එක බාහිර ප්‍රලේපයක් ක්වෙස්චන් තමයි භාවිත කරන්නේ වනගෙඩි වෙදකමේදී. කියන්නේ ගෙඩි වන ඒ වගේ තුවාල ඒ වගේ වලට බෙහෙත් කරද්දී මේක බාහිර ආලේපයක් විදිහට භාවිතා කරනවා. ඒ වගේම අජීර්ණ, අක්මා, ප්ලීහා සහ වකුගඩු රෝග, අතිසාරය, එතකොට පාචන, මධුමේහ, රක්තපිත්ත, එතකොට කැස්ස, ඇදුම, රුධිර වාහනය, සූතිකා උණ ආදී ප්‍රතිකාර ක්‍රියාවන්ට මේ අහු කියන ශාකය අපිට නැතුවම බැරි ශාකයක්. ඉතින් ඒ වගේම අහු ශාකයේ කොළ, තලු, පුතු, මුල් ගෙඩිය කියන්නේ පංගුවම අපිට එක එක ලෙඩවලට පාවිච්චි කරන්න පුළුවන් වටිනා ශාකයක්. ඒ වගේම අහු මුල් විරේචක සහ ශ්‍රාව විලන ගුණය තියෙනවා. අහු ගෙඩි හා කොළ බලකාරක සහ උණ නසන ගුණ තියෙන මේ අහු ගෙඩි සහ කොළ වල ඉදුණු ගෙඩි අහු ඉදුණු ගෙඩි අපිට විරේචක ගුණය කියන්නේ මුදු විරේචක ගුණයක් තියෙනවා අහු ගෙඩිය. කියන්නේ ඉදුණු අහු ගෙඩිය තමයි මුදු විරේචක ගුණයක් තියෙන්නේ. ඒගින්ම වන ගෙඩිය කියන්නේ ගෙඩි ඒ වෙදකමේදී ශත ශෝධනයට රෝපණය පැසවීමට අහු භාවිත කරන ඇති පත්‍ර තල ලබා ගන්න ආයුෂ අපි වන ඒවැය ආලේප කරනවා. ඒවා පැසවීමට සහ ඒ වගේවට සිංහල වෙදකමේදී පාවිච්චි කරනවා. ඒ වගේම ලපටි කොළ අඹරාගත් පත්තු ඉඟුරු තෙල් යම් ප්‍රමාණයක බහා රත් කර ප්‍රලේප වශයෙන් යොදා ගන්න අවස්ථාවක් තියෙන අතර විදුරුමත් ශක්තිමත් කිරීමට අහුගෙට තම්බාගත් ජලය ලුණු මිශ්‍ර කර කටසෝ විදුනවා කියලා පාවිච්චි කරන භාවිතා වෙනවා. ඒ වගේම ඒටම අහුගෙට පුළුසාගත් අලු ලුණු කුඩු මිශ්‍ර කර විදුරුමත් ආලේප කළ යුතුයි. ඒව කරද්දී විදුරුමත් ශක්තිමත් වෙනවා කියලා ඉස්සර මිනිස්සු හොයාගෙන තියෙනවා. ඒර මවරුන්ට දරුවන් නැදූ පසු වැළඳෙන සූති කවුරුටින්ම අහු නැටි කසය යොදා ගන්නවා. ඒ වගේම මැලේරියා වැනි වෙනත් තුන රෝග සඳහාද මේ අහු නැටි කියන කසය අහු නැටි වලින් හදන කසය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. කියන විෂ හරණ තෛලයේ නිපදීමටද මේ අහු භාවිතා කරනවා.
ඔගොල්ලෝ අහලා ඇති කීමෝതെරපි කියන එක ඒක ගොඩක් ප්‍රචලිතයි කීමෝതെරපි කියන එක ඔය පිළිකාව මර්ධනය කර ගැනීමට එහෙම උදා ගන්න රසායනික චිකිත්සන ක්‍රමයක් තමයි කීමෝതെරපි කියන්නේ. ඉතින් ඒ තෙරපි ක්‍රමයට වඩාම අපි භාවිතා කීමෝതെරපි කියන එකට වඩා හොඳ ප්‍රතිඵලදායක වෙනවා පිළිකාව මේ මර්ධනය කර ගැනීම මේ අහුගෙන ශාකෙන් මේකේ පත්‍ර මගින් අපිට පුළුවන් පෙනහළු පිළිකාව එහෙම වර්ධන ඒ පෙනහළු පිළිකාව වර්ගයෙන් මර්ධනය කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ අහුගෙන ශාකයේ අපි භාවිතා කරගත්තොත් ඒකේ ඉතින් අහු පත්‍ර තමයි ඒකට යොදාගන්නේ ඒව ගැන මේ ගණ මේකේ සිංහල වේදකම ගැන දැන වේදපත්යකින් අහලා ඔයගොල්ලන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් ඒ වගේම තමයි ওই පෙනහළු පිළිකාව සැර මර්ධනය කිරීම සඳහා එර්ලොටිනිබ් කියලා ඖෂධයක් පාවිච්චි කරනවා ඒකට සාමාන්‍යයෙන් මාසයකට ඇමරිකානු ඩොලර් 7700ක් විතර වෙනවා මේ අන්තර්ජාලයෙන් හොයාගත් විස්තරයක් මේටි කියන්නේ ඒ බෙහෙතට මාසයකට කියන්නේ පෙනොල් පිළිකා මර්ධනය කිරීමේ හැකියාවක් තියෙන ඒ බෙහෙතට මාසයකට ඇමරිකානු ඩොලර් 7700ක් විතර වැය වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා ඉතින් ඒ වගේ කියන්නේ පෙනොල් පිළිකාව සහ පිළිකා වලට බෙහෙත් විදිහට මේ අහුගෙන ශාකයේ පත්‍ර අපිට යොදා ගන්න පුළුවන් අහු පත්‍ර යුෂ භාවිතා කිරීමෙන් ඔය පෙනහළු පිළිකාසයි පිළිකාසයිල මර්ධනය කරගැනීමේ හැකියාවක් තියෙන ඔය වැඩි පරීක්ෂණ කරලා ඒ ප්‍රයෝජනට ගත්තොත් අපේ රට ගොඩක් දියුණු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කීමෝതെරපියට එහෙම මම කලින් කිව්වා වගේ කීමෝതെරපියෙන් ලින් සාමාන්‍යයෙන් ඔය මාරාන්තික වගේ අතුරු ආබාධ එහෙම ඇතිවීමේ සාමාන්‍ය අවස්ථා කියන්නේ. ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ලින් අතුරු ආබාධ නැතිව අපිට පුළුවන් අපේ මුදලුත් අපේ සෞඛ්‍යත ආරක්ෂා කරගන්න මේ අහු පත්‍ර වලින් ඒ අවශ්‍ය කරන බෙහෙත් එහෙම හදලා ගත්තොත් අපිට පුළුවන් අපේ ඒ තියෙන ගොඩක් ලෙඩ රෝග වලට බෙහෙත් කරගන්න. ඉතින් හැම එකම පිට රටින් එන දේවල් නැතුව අපේ දේවල් පරීක්ෂා කරලා බලලා ඒවට තැනක් දෙනවා නම් ගොඩක් ලෙඩ රෝග අපිට අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉතින් මේ අහු ගෙඩි අපි විසික් කරනවා. ඉතින් ගොඩක් අය අහු කන්නේත් නැහැ. ඉතින් අද ඉඳන් මේ වීඩියෝ බලුවට පස්සේ අනිවාර්යෙන් ඔයගොල්ලන් ගෙදර අහු පැලයක් හිටවගන්න. මම පැලයක් හිටුණාට ඉස්සරහට මේ වීඩියෝ එක ඉස්සරහට කියලා දෙන්නම්. ඉතින් මේ අහු ගෙඩි අතිශය ගුණදායක පළතුරක්. සිරුර ඇති වෙන වේදනාවන්ට එම සාහනේ සලසන ඒ වගේම ප්‍රතිශක්තිය කරන පද්ධතිය එම තවදුරට ශක්තිමත් කරන මේ දවස්වල ඔයගොල්ලෝ හොයාගෙන හරි කන්න අහු ගස්වල මේ දවස්වල ගෙඩි තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට චාන්ස් එක හොයාගෙන අනිවාර්යෙන් කාහරයට ගන්න පුළුවන් නම් ගොඩම වටිනවා. ඒ වගේම ආතරයිටිස් වලින් එන වේදනාවට සුව වෙනතර තුවාල සුව කිරීමේ හැකියාව. ඒ වගේම මස්පිඩු වේදනාව වලට එම සාහනේ සලසන පිළිකාවට අක්මා රෝග වල සහ දියවැඩියාවට සාහනේ සලසන මේ අහු ගෙඩි ආහාරයට ගැනීමෙන්. ඒ වගේම ඔය දැන් කලින් මම කිව්වා වගේ අපි පිළිගන්නසන ගුණයක් තියෙන ඉතාමත් රසවත් පළතුරක් තමයි මේ අහු කියන ශාකයේ. තියෙන මේක අපේ රටේ ගණන් ගන්න නැති ශාකයක්. ඒ කියන්නේ අපේ රටේ ගොඩක් අය මේ අහුගෙන ශාකයේ භාවිතා කරගන්නේ ඇයි කියලා කිව්වොත් ඈත අතීතයේ සමහරක් ඔය එක එක අදිහූනියම් අනවින කොඩිවින වගේ গুপ্ত විද්‍යා කරුණු වලට ඒ වගේ දේවල් වලට මේ අහුගෙන ශාකය අනිවාර්යෙන් පාවිච්චි කරපු ගහක්. ඉතින් ඒ වගේ වට පාවිච්චි කරන හින්දා මේ ශාකය විශේෂිතයි කියලා කවුරු හරි කෙනෙක් ඉතින් සමාජයේ පතුරුවන් නැති ඉතින් පතුරුවන් පස්සේ මේක අපේ මිනිස්සු පාවිච්චිට ගන්න නැතුව හිටිය සාමාන්‍ය දේවල් නේ. මොකක් හරි කවුරු හරි දෙයක් කිව්වොත් ඒක උඩින් පිළිගන්නවා. ඉතින් ඒක පාවිච්චිට ගත්තේ නැහැ. ඉතින් අපේ රටේ ඒ පාවිච්චිට ගන්න නැතිනොണ്ട് මේරාගේ පිටරට යවුව පිටරටයි මේක හොඳට පාවිච්චි කරලා ඒකෙන් හොඳ උත්සස් ප්‍රතිඵල ලබා ගන්නවා. ඉතින් ඕකෙන් මොනාඩි බෙහෙතක් හදලා අපේ රටටත් ඒ වෙන ඇති අපි සල්ලි දීලා ඒව අරගන්නවා. ඉතින් අපේ ඔයක නිකන් හැදෙන පළතුරක් අපේ ගෙවල් වල එහෙම ඕන සමහරක් විතර අතුලින් මේක පළගෙන පුළුවන්. මම පළගෙන හැටි ඉස්සරහට කියන්න මේක නිකන් ඉබේ හැදෙන ශාකයක් අපිට හදාගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එක ඉස්සරහ දකින්න ඇති මම කප් එක හිටවල පෙන්නන ඒ අහු බීජ පැල. ඉතින් මේක අපේ රටේ පාවිච්චි කරන්නේ නැහැ. මේ වෙනත් රටවල මේ අහු ගෙඩිය පළතුරක් ඉදිරියේ ගොනේ ඒගොල්ලෝ හදලාද නැත්නම් ගස් ඒගොල්ලෝ හිටවල හදලාද අපේ රටෙන් යවලද කියලා දන්නේ. ඒ නළල් බටු වගේම තමයි මේ ගෙඩි ඉතාමත් අධික මිලකට ඒගොල්ලන්ගේ වෙළඳ පොලේ විකිණනවා. ඒ වගේම මේ අහු ගෙඩි වලින් හදනවා බීම එකක්. ඒ බීම එකත් ඒ රටවල ඉතාමත් ජනප්‍රිය පානයක් අහු බීම එක. ඒගොල්ලෝ ඉතින් ඔයාලට ඒක YouTube එකේ හෝ Google එකේ ගහවන් නොනි ෆෘට් කියලා නැත්නම් නොනි ජූස් කියලා අන්තර්ජාලය හෙව්වොත් එහෙම ඔයාලට පුළුවන් මේ ඒක ගැන ඔයාලට විස්තර දැනගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලන් ගෙදරත් මේ අහු කියන ශාකයක් අනිවාර්යෙන් හිටව ගන්න ඕනේ. මොකද ගෙවත්තක තිබිය යුතුම ශාකයක් තමයි මේ අහු කියන ශාකය. අනිත් අය කියන දේවල් අර මේ කබල විසිකන්න ඒවා කරන්න යන්න එපා. මොකද ඒ තරමට මේක වටිනාම වටිනා ශාකයක්. ඉතින් අපි දැන් බලමු මේකෙන් කොහොමද අපි පැලයක් ලේසියෙන්ම හදාගන්න විදිය කියලා.
අර කලින් කිව්ව විදිහටම මේකෙන් අපිට පුළුවන් අහු බීජ අරගෙන ඒකෙන් පැල හදාගන්න. ඒ කියන්නේ සාමාන්‍ය ගෙඩි සුදු පාට වුණාම සහ ඒ කියන්නේ ඉදුණාම ගෙඩි සුදු පාට හෝ කහ පාට වෙනවා. ඒ විදිහට ඒකෙන් ඇට අරගෙන අපිට පැලයක් හදාගන්න පුළුවන්. ඒවා ඉතින් පළ දාව ගන්න සාමාන්‍ය ටික කාලයක් යනවා මොකද අහු බීජ පැලින්ද. එහෙමත් නැත්නම් වලට පුළුවන් අහු අතු තරමක් මෝරු පොතු ගෑල්ලක් ගෙනල්ලා ඒක සාමාන්‍යයෙන් වැටක් අයින ගහුවොත් ඒක ඉබේ පැල වෙනවා. සහ එහෙම නැත්නම් වලට පුළුවන් ලේයර් කරලා දැන් මම ලේයර් කරන එක ගැන වීඩියෝ එකක් දාලා ඇති. වීඩියෝ එකේ මේ channel එකේ මුල් වීඩියෝස් වල අහු ලේයර් කරන විදිහ සහ ප්‍රොපගේට් කරන විදිහ ගැන වීඩියෝස් දෙකක් කියන්නේ නිකාසු හදා ගන්න විදිහයි කැලණි 30 කියන මල්ශාකේ පැලයක් හදා ගන්න විදිහ ගැන වීඩියෝ දෙකක් කරලා ඇති. ඒකෙන් ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද හරියට ප්‍රොපගේට් කරන්න සහ ලේයර් කරන්න කොහොමද කියන එක දැනගන්න පුළුවන්. අහුගෙන ශාකයක් ඒ විදිහම ඔයාලට ප්‍රොපගේට් කරලා එහෙම නැත්නම් ලේයර් කරලා ලේසියෙන් පැලයක් හදා ගන්න පුළුවන්. මොකද ඒ වගේ අතු අත්තක් අපි වැල කරගත්තොත් අපිට පළදාව ඉක්මනටම ලබා ගන්න පුළුවන් මේ අහුගෙන ශාකයේ අතු ඉක්මනට පැල වෙනවා. ඉතින් ඒ විදිහ තමයි අහුගෙන ශාකයේ අපි අපේ ගෙවත්තේ හදාගන්නේ. මේක අනිවාර්යෙන් ඔබේ ගෙවත්තේ තිබිය යුතු ශාකයක්. ඒ හින්දා අනිවාර්යෙන් ඔයා හොයාගෙන හරි හිටව ගන්න. නැත්නම් මේ පළතුරු මේ දස්වල අහු වාරේ කියන්නේ අහු ගස්වල ගෙඩි තියෙනවානේ මේ දස්වල වලට පුළුවන් අහු ගෙඩි ටිකක් හොයාගෙන ප්‍රොජෙක්ට් ගන්න. ඉතින් අපි තවත් මේ වගේ වටිනා වීඩියෝකින් ඉස්සරහට හම්බෙමු. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, notification all දාලා තියාගන්න. ඊතුරු වීඩියෝ දාපුවම ඔන්න notification එකක් එනවා. මේ වීඩියෝ ඒ වගේ යාළුවන්ට දැනගන්න ඔක්කොටම share කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් එක්කම හම්බෙමු.